මිතන්නේ දූලපුතාල හැමෝටම ප්‍රශ්න පත්‍රය දැන් පේන්න ආරම්භ තියෙන්නේ. අපි ඉස්සෙල්ලා උත්තර ටික දාගෙන දාගෙන යමු. හරි. ඊළඟට මේක සාකච්ඡා කරමු. ගන්නකො දැන් ටක්කා විනුදි බබා ඔයාට ස්ක්‍රීන් එකේ පේපර් එක පේනව නේද? මට අතින් පෙන්නන්න. ආ රයිට් ගුඩ් ගුඩ් ගුඩ්. දහම්සට පේනවද? ආ රයිට් ෆිට් තමයි නේද? දැන් බලමු කො ඔයාලගේ පේපර් එක බලන්නේ ඕගොල්ලෝද අම්මලෙත් ඒ බල. ඒ අම්මලා නේද ළඟ? හරි ඔන්න බලන්න. පළවෙනි ප්‍රශ්නේට උත්තරේ 1. හරියට දාන්න. දෙවෙනි ප්‍රශ්නේට උත්තරේ 3. හරියක් දාන්න. ඉස්සෙල් උත්තර ටික කියන්න ඊට පස්සේ කියා දෙන්න. හා. තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ 1. හතරවෙනි ප්‍රශ්නෙට 2. කවරේ. පහට සාගරය. දෙවෙනි උත්තරය. හයට පළවෙනි උත්තරය. අතක දෙවෙනි උත්තරය අතට තුන්වෙනි උත්තරය නවයට පළවෙනි උත්තරය දහයට දෙවෙනි උත්තරය එකොළහට දෙවෙනි උත්තරය දොළහට දෙවෙනි උත්තරය දහතුනට දෙවෙනි උත්තරය උත්තරවල වෙනසක් තිබුණොත් සාකච්ඡා කරද්දි බලමු ආ 14ට දෙවෙනි උත්තරය 15ට දෙවෙනි උත්තරය දාසේට පළවෙනි උත්තරය 17ට දෙවෙනි උත්තරය 18ට දෙවෙනි උත්තරය 19ට දෙවෙනි උත්තරය 20ට දෙවෙනි උත්තරය 21ට දෙවෙනි උත්තරය 22ට තුන්වෙනි උත්තරය 23ට දෙවෙනි උත්තරය 24ට දෙවෙනි උත්තරය 25ට පළවෙනි උත්තරය 26ට තුන්වෙනි උත්තරය 27ට පළවෙනි උත්තරය 28ට තුන්වෙනි උත්තරය 29ට තුන්වෙනි උත්තරය 30ට දෙවෙනි උත්තරය ඒක ප්‍රශ්න දෙපාරක් මම කියා දෙද්දි කියන්න ආ 31ට තුන්වෙනි උත්තරය 32ට දෙවෙනි උත්තරය 33ට තුන්වෙනි උත්තරය 34ට දෙවෙනි උත්තරය 35ට පළවෙනි උත්තරය 36ට තුන්වෙනි උත්තරය මෙතන 48 තියෙනවනේ අන්තිම පේපර් එකේ උත්තර සංශෝධනයක් කරා මෙතන 52 තිබුණේ මෙතන මෙතන 48 වෙන්න ඕනේ මම ඒක මේ තරුවක් දාලා තියෙන්නේ අපි මේක ප්‍රශ්න පත්‍රය කරද්දී ඒක හැදුවා ගොඩක් අය අන්තිම මොහොතේ දැන් උත්තර විතරක් සාකච්ඡා කරන තැනට එනවනේ කට්ටිය මේ ලොග් වෙනවනේ පේපර් එක තනියෙන් ගෙදද්දි කියලා ඒක ලොග් වෙනවා ඒගොල්ලෝ දන්නේ නැහැ මේ වෙනස්කම් ඒක කියන්නේ ප්‍රශ්න පත්‍රය කරද්දීම ලොග් වෙලා වැඩේ කරන්න කියලා 37ට දෙවෙනි උත්තරය 38ට පළවෙනි උත්තරය 39ට 3 40ට තුන්වෙනි උත්තරය හොඳයි දැන් බලන්න ඔයා
කොහොමද තත්ත්වය කියලා. හරි දැන් මම මේක කියා දෙන්නයි හදන්නේ. හරිද? ඔන්න අපි බලමු මේක කියා දෙන්නේ කොහොමද කියලා. දැන් ඔය ලකුණු පස්සේ එකතු කරලා දාගන්න. ආ ප්‍රශ්න පත්‍රය ළඟට ගන්න. දැන් අපිට මේකේ උත්තරයක් ආවා පළවෙනි උත්තරේ කියන. මේකේ මොකද්ද කියන්නේ? සතුන් අපිට කියනවා මේක කියන්නේ පුතා මේ සතුන් කාණ්ඩ තුනකට අයත් පිළිතුරු තෝරන්න. දැන් බලන්න මේක A සහ E මෙන්න ඉන්නවා A. මෙන්න ඉන්නවා E. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මෙයාට කකුල් දෙකයි මෙයාට හතරයි නෑ. මේගොල්ලෝ මේ ගන්න ආහාර අනුව තමයි මේක කාණ්ඩ කරලා තියෙන්නේ. ඒතර මේ දෙන්න සර්වභක්ෂක. 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 ඒ කියන්නේ බබා අස්ජාතිත් කනවා කොළ ජාතිත් කනවා මේ බයව අත්තටත් කනවා නේ පණුවොත් කනවා මෙයා වහල් වතුත් කනවා මසුත් කනවා මෙයාත් සර්ව භක්ෂක. හරි B සහ F B සහ F මේගොලු ශාක භක්ෂක. ඒ කියන්නේ කොළ ජාති ආහාර දස්වල ශාක ජාති විතරයි කන්නේ පළතුරු තනකොළ එහෙම. ඊට පස්සේ C සහ D මේගොල්ලෝ මාංශ භක්ෂක. මෙයත් මාංශ භක්ෂක. එහෙනම් මේක තමයි උත්තරය. හරිද බබා? පැහැදිලිද? තේරුණාද? දෙවෙනි ප්‍රශ්නේ අපි යමු. එක හා දෙක ප්‍රශ්න සඳහා පහත මේ ඡායන්නක් ප්‍රතිලේඛ වැරදි පහත දී ඇති සතුන්ගේ රූප ඇසුරින් පිළිතුරු සපය ඊයේ සතුන් කාණ්ඩ දෙකකට වෙන් කර ඇති පිළිතුරු කාණ්ඩ දෙකකට අපිට මේකේ උත්තරේ අපි ගත්තේ තුන්වෙනි උත්තරේ බලමු තුන්වෙනි උත්තරේ කාණ්ඩ දෙක මොකද A B D A B D අන්න අපි මේක පාද අනුව නම් කරා මෙයාට පාද දෙකයි මෙයාට දෙකයි මෙයාට දෙක C E F C E F මෙයාට කකුල් හතරයි මෙයාට හතරයි මෙයාට හතරයි ඒ අනුව මේක අපි කාණ්ඩ දෙකකට වෙන් කරන්දී ඕන පාද අනුව වෙන් කරා පැහැදිලිද බබා තේරුණාද නියමයි වැඩි මේ බලන්න විනාශ රූපයට ඉරක් අඳින්නේ මේක අපිට උත්තරේ ආයේ පළවෙනි උත්තරේ එතකොට මේකේ මේ ටිකේ තියෙන ප්‍රමාණයයි මේකේ මේ ටිකේ තියෙන ප්‍රමාණය සමානයි හැබැයි මෙතන පොඩි අඩුපාඩුවක් තියෙනවා මේ. මේ අනිත් ඒවා ඔක්කොම සමානයි. අඩුපාඩුව තිබෙද්දී මෙන්න මෙතන. එහෙනම් වෙනස් රූපේ අපිට තෝරන්න කියන ඔන්න තුන් වෙනි රූපේ තියෙන එකක් වැඩියා ඉන්නවනම් ඒගොල්ලෝ ආයෙ පෙර පාසල් යන්න වෙනවා. මේ මේක අපි තෝර මේක අපි ඉගෙන ගන්න බබා පෙර පාසලේදී නේද? ගසට පොත්තන ඒ කියන්නේ ගසට පිටින්නේ පොත්ත තමයි ආරක්ෂාව එහෙනම් පොතට මොකද්ද පොතට කවරේ මුංජි ප්‍රශ්න අම්මා මවණම් ඒ කියන්නේ අම්මාට සමාන පදයක් මව එහෙනම් මුහුදට සමාන පදයක් සාගරය වෙරළයි රැල්ලයි නෙමෙයි හොඳේ වෙරළ කියන අර වැලි සහිත පොළව රැල්ල කියන අර ගහගෙන යන වතුර පාර සාගරය කියන්නේ මුහුද හරි මේක මේක උත්තරය අපිට ආවේ තුන පළවෙනි එකනේ වෙලා තියෙන්නේ මොකද්ද මෙතන මේ රූපය හැදලා තින්නේ බලන්න මේ මුල් රූපය මැද්දට මේ පොඩි එක්කෙනා ගෙනත් මෙයාව ගෙනත් දාලා මෙයා පොඩි වෙන්නේ පළවෙනි රූපය එනවා මුලට ඒක මැද්දට මෙයා යන ආයෙ මෙයා එනවා ඒක මැද්දට මෙයා යන එහෙනම් මොකද්ද වෙන්නේ මෙයා එනවා එයා ඇවිල්ලා එයාගේ මැද්දට මෙයා එනවා සරලයි වෙන්නේ නේ दास
හතයි හයයි එකතු කරාම 13යි. එතකොට මම 17න් අඩු කරනවා මෙන්න මේ 13 ඉතුරු වෙනවා 4ක් බව. මේක උත්තරේ වාට 4 ආවේ එහෙම. දැන් බලන්න මෙතනට 4 දැම්මොත් 7යි 4යි 7යි 6යි. ඒ 7යි 6යි. 7ට 6ක් එකතු කරනවා 13යි 13යි 7යි. 13යි 4යි 17. 7යි 6යි 13යි 13යි 4යි 17. එහෙමයි රටාව. ජෙලා දෙන්න හදාගන්න. එහෙමයි මෙයයි 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 එකතු වුණා මෙතනට. එහෙනම් මෙයයි මෙයයි එකතු වෙලා මේ දෙන්නයි මෙයයි එකතු වෙලා තමයි මෙතන හැදෙන්නේ. එහෙමයි රටාව ගියේ ඉස්තිරි. හරි. අද ඉරිදා. පෙරේදා තමයි. අද ඉරිදා. එයා ඊයේ කවද්ද? ඊයේ. ඊයේ සෙනසුරාද බබානේ. අද ඉරිදා ඊයේ සෙනසුරා. එනම් පෙරේදා. පෙරේදා පැටියෝ සිකුරාද? නබ සිකුරාද? එහෙනම් සිකුරාද කලින් දවස බ්‍රහස්පති. බ්‍රහස්පතිවර කලින් දවස බදාද. බදාද කලින් දවස අඟහරුවාද. මෙතන අපිට කියන සඳුදා. මෙතන සඳුදා. අදීරි දාවතු ඔන්නාද පෙරේදා මෙන්න මෙයා පෙරේදා පසුගිය සඳුදා කලින් සම අතර තවත් දින කීයද 1යි 2යි 3 අපිට ඒක උත්තරය ආව තුනයි ඔන්නාද වූ විදිය එහෙමයි අපි ඔය ප්‍රශ්නේ හැදුවේ පැහැදිලිද බබා? තේරුණාද? කටවැඩි ඕනනම් ලියා ගන්න. හරි අයත් පොඩි නෝට් එකක් දාගන්න කමක් නැහැ. ගොඩක් අය මේ පෙවර ලකුණු තියෙයි. තේසි 40 දක්වා ඇති තුනේ ඉලක්කම් ගන්න. ඒවා ලියලා ගන්න පුතා 30 31 32 33 දී දෙකක් ලියව ඒකයි ලියලා ගන්න කියන්නේ. නැත්නම් ඇඟිලි ගණන් කරන් ගියොත් ඔයාලා වරදිනවා මේක. 34 35 36 37 38 39 ඔය ටික විතරයි ඉතින් දැන් පොඩ්ඩක් මාක් කරගෙන යමු මේක වෙන පාටකින් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11 ඔයා ඇඟිලි ගණගෙන ගියා නම් ඔයා ගණන් කරන්නේ 30 31 32 33 ගියද්දි එක ඇඟිල්ලයි ඔයා නවන්නේ පුරුද්දට ඒව නැවෙච්ච අර වැරදිලා ඇති හරි එමලියන් 30 සිට 40 දක්වා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11 නියම ඔකෝනම ආපු විදියත් ওই විදියට ලියාගත්තත් කමක් නැහැ ඔයා මේවා පුංචි පුංචි සරලම ක්‍රම වුණාට මේවා වැරදුනහම තමයි භාගිය අපරාධයක් නේ අපිට පාස් වෙන්න දෙවිච්ච කෙනෙක් තියුණා නේ කියලා දැන් මේකේ ඉස්සෙල්ලා මේ 78 බෙදන්න තුනේ නෑ 7ට 3 ගඩවල් 2යි 3 වරක් 2 6යි ඉතිරි 1යි 18ට 3 ගඩවල් 6යි 3 වරක් 6යි 18 ඒ කියන්නේ 26වා 3ක් එකතු කළොත් තමයි 78 හැදෙන්නේ අපි මෙහෙම කරමු මෙයාගෙන් 26 හොම උදීදී මෙයාගෙන් එකක් අඩු කරමු හරිද අපි මෙහෙම ලියාගමු මේ ටික 25 26 27 එක ළඟ සංඛ්‍යා තුනක් වෙන්න බෑ 26ව තුනක් ලියන්න බෑ අපිට
එකලාගේ සංඛ්‍යා තුනක් ලියන්න හරි මෙයාගෙන් අපි එකක් අරගෙන මෙතනට දාගත්තාම හරි 37ක් වෙනවා හරි දැන් මේ ටික එකතු කරලා බලමු පොඩ්ඩක් 25යි 26යි 27 5යි 11යි 11යි 7යි 18න් 8 දාන ඉතුරු එකක් 78 හැදෙනවනේ සංඛ්‍යා තුන එකතු වහරි එහෙනම් මේ තුන් දෙනා එකතු වුණාම 78 අපිට කියන්නේ මොකද්ද පළමු සංඛ්‍යාවයි තුන්වෙනි සංඛ්‍යාව එකතු කරාම ආගේ මේ දෙන්නගේ එකතුව තමයි අපිට අහන්නේ එහෙනම් 25යි 27යි එකතු කර 7යි 5යි 12න් 2 දාන ඉතුරු එකක් 2යි 2යි 4යි 1යි 5යි ඔන්න අපිට එනවා බබා උත්තර 52යි පැහැදිලි නේද තේරුණා නේද නාව උත්තරය විසිහයේ තුනක් තමයි ඇත්තට නමුත් අපිට එහෙම ගන්න බෑ එහෙනම් අපි එකලඟ සංඛ්‍යා තුනක් ගන්න 26 අපිට පහසුවට හොයාගත්තා 26ට කලින් 25 26ට පස්සේ 27 කියලා දාගත්තා අද බබා ඊළඟට යමුද පඩි 109ක් ඇති පේලියක සමන් සිටින්නේ හරි මැද පඩියේ අපි හිතමුකෝ මෙහෙම ගත්තාම පඩි පෙළක් මේකේ ඔක්කොම 109ක් තියෙනවා පඩි මේ සමන් අයියා මෙන්න මෙයා මේ සමන් කියන එක්කෙනා ඉන්නේ මේ මැද පඩි අපි මෙහෙම කරමු එහෙනම් 109න් ඉස්සෙල්ලා අපි එකක් අඩු කරමු එතකොට පුතේ 108 දැන් මෙන්න මේ 108 අපි දෙකට බෙදමු 10ට දෙකේ කොටවල් 5යි දෙවරක් 5 10 10න් 10 බිංදුවේ 8 ගේනවා මෙතනට 8 දෙකේ කොටවල් 4යි දෙවරක් 4 8යි 8න් 8ක් බිංදුව එහෙනම් මේ පැත්තට 54යි මේ පැත්තට 54යි සමන් අයියා මැද ඉන්නේ ඒ කියන්නේ එතනත් එක පඩියක් තියෙනවා එහෙනම් දැන් මේ පැත්තේ 54යි මේ පැත්තේ 54යි එහෙනම් 54ට මෙන්න මේ එක එකතු කරන්න එතකොට සමන් ඉන්නේ හරි මැදනේ එහෙනම් මෙයාට මේ පැත්තේ 54යි මේ පැත්තේ 54යි තියෙනවා. ඒක සමන් ඉන්න ඕනේ හරිනම් 55 වෙනි පඩි. ඔන්න උත්තරේ. මෙමෙ හා මාරු දේවල් නෙමෙයි බබා. හොඳේ. චුට්ටි දේවල්. මේව එච්චර හිතන්න දේවල් නෙමෙයි. ලොකුට හිතන්න ගියොත් මේවා බෑ වැඩේ කරගන්න. අස්සන්න වැඩේ දෙන්න. දැන් අර රුපියල් 400ක් ගෙවලා පන්තියට සහභාගී වෙච්ච දෙමාපියන්ට මේකේ වටිනාකම තේරෙනව නේද? සමහර දෙමාපිය මයෙන් කතා කරලා අහනවා සර් ඇත්තමද මේ කියන්නේ 400ට සර් පන්ති කරනවා. කොහොමද මේ වෙලාව උදව්වක් කරන්නේ? ආ සමහරක් දරුවෝ ඉන්නවා දෙමාපිය ඉන්නවා මේ වෙලාවේ දරුවන්ට පාන් ගෙඩියක්වත් අරන් දෙන්න සල්ලි නැත දෙමාපිය. ඉතින් මේ අර අපේ පන්ති ගාස්තුවක් ගෙවපු දරුවන්ගේ පිටින් තමයි අනිත් අයටත් මේ උදව්වක් කරන්නේ. එතකොට මේ පින ඒ හැකියාව ඒ දෙමාපියන්ටත් ලැබෙන ඒ දරුවන්ටත් ලැබෙන හොඳ ඔගොල්ලෝ මට උදව් කරන්න ඕන මේකට තව ළමයි එකතු කරගන්න උදව් කරන්න ඕන අපි හොඳම යාළුවට කියන්නේ ඒක යාළුවට කරන උදව්වක් සේ සලකන්න එපා මට කරන උදව්ව අපි සර්ට උදව් කරන්න ඕනේ කියන ඇඟීමෙන් උදව් කරන්න ඕන හරිද එහෙම උදව් කරන්න ඔයාලා පුළුවන් ලබන සතිය වෙනකොට මේක ළමයි 400ක් 500ක් කරලා හදලා දෙන්න මට හරි එහෙම නොවුනොත් මම හදා ගන්නවා ඒකට මම කැමති ඔයාලමට උදව් කරලා හදලා දුන්නා කියලා කියන්න මම හරි ආසයි මගේ දරුවෝ තමයි මේ පන්තිය ගොඩනැගුවේ. මගේ දෙමාපියෝ තමයි මේ පන්තිය මට හැදුවේ. ඒක මට හරි ආසයි. හොඳ සතුටුයි එතකොට. කඩදාල මෙයා බෙදන්න 2009 4. ඉස්සර හතරේ කොටවල් පහ යමොන් බෙදන්න හරි අය වැඩි ඔක්කොම බෙදන්න. හරි අය ඉන්න උඩ බලාගෙන 4ක් පහ 20යි 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 බිංදුවයි බිංදුව ගේන්න මෙතනට බිංදුවයි. බින්දුවේ බින්දුවක් බින්දුවයි මේ නමේ ගේන්නේ මෙතනට නමේට හතරේ කොටවල් 2යි හතර වාරයක් 2 8යි ඉතුරු 1යි එකක් ඉතුරු වුණා එහෙනම් මේ අවුරුද්ද මොකද්ද සාමාන්‍ය
ඒකයන මොකද පුතේ ක්‍රමය හතරෙන් බෙදල ඉතුරුුණොත් අවුරුද්ධ සංඛ්‍යාවක් හැටිට අරගෙන හතරෙන් බෙදල ඉතුරුුණොත් අපි ඒකට කියලා මොකද සාමාන්‍ය අවුරුද්දක් 2012 බෙදමු හතරේ විස්සර හතරේ ගොඩවල් පහයි හතර වාරයක් පා 20යි 20න් 20ක් බිංදුවයි කවුද මේ අනවශ්‍ය වැඩ කරන්නේ එක ගේනවා මෙතනට හතර වාරක් බිංදුව බිංදුවයි එකෙන් බිංදුවක් එකයි දෙක ගේන මෙතන 12ට හතරේ ගොඩවල් 3යි හතර වාරක් 3 12යි 12න් 12 බිංදුව අන්න බබා ඉතුරු උනේ නෑ හරියටම බෙදුනේ එහෙනම් ඒක මොකද්ද අධික වර්ෂය 2022 චර පොඩි සහන ගාස්තුවක් දිලත් සමහරක් දෙමාපියෝ දරුවා පන්දිරේ කිතු කරගන්නේ නේ මේක ලෝභකමද නැතිකමද මොකද්ද කියලා තේරෙන්නේ නැහැ ඉතින් ඒගොල්ලෝ අපාව උලි මට කෝල් කර ගන්නස අපිටත් පේපර් එකද එහෙම දෙන්න බෑනේ ඉතින් එහෙම දුන්නා මේකට පවත්වාගෙන යන්න බැරි වෙනවද නේ එහෙම කරන්න බෑ ඉතින් ඒගොල්ලෝ ගතියක් නැහැ නේ වැඩි මොකිලි පන්තිය දින ඒක හරි වැඩිපුර ප්‍රමාණයක් කරගන්න ඉතින් මේකට එකතු වෙන්න 20 රාත්‍රියේ වඩවල් 5යි 4 වාරයක් පා 20යි 20න් 20ක් බිංදුවයි දෙකට නෑ බිංදුවයි හතර වාරක් බිංදුව බිංදුවයි ඉතුරු දෙකයි 22ට හතරේ ගොඩවල් 5යි හතර වාරයක් පා 20යි ඉතිරි දෙකයි එහෙනම් බබා මේකත් සාමාන්‍ය අවුරුද්දක් මේ උත්තරේ අපිට ආවේ දෙක හරි නේද මෙන් අහන්නේ අධික අවුරුද්දක් දැක්වෙන පිළිතුරු එහෙනම් ඔයා මතක තියාගන්න ඕනේ මෙන්න මේ නෝට් එකක් දාගන්න සංඛ්‍යාවක් ලෙස වර්ෂයක් ගෙන අතරේ බෙදුව විට අර මේ මට දෙමාපියෝ කීප දෙනෙක් කතා කරලා අහලා තිබුණා අනේ සර් අර තනි පන්ති ඒ කියන්නේ තනි ළමයට කරන පන්තිවත් මගේ තියෙනවා අනේ අපිටත් අවස්ථාවක් දෙන්න කියලා ඔව් තින කාලසටහන අනුව තව ළමයි 3 දෙනෙක් විතර පොඩි අවස්ථාවක් දෙන්න පුළුවන් තනියෙන් කරන පන්තිය කණ්ඩායම් පන්තියේ ගෲප් ක්ලාස් එකක් තියෙනවා අපේ ඒකේ තව ළමයි දෙන්න විතර පොඩි අවස්ථාවක් දෙන්න පුළුවන් හරි එහෙම අවස්ථාවක් ඕනයි ඉන්නවනේ අද මගේ දුරකථන අංකයට කතා කරා අපේ පොඩි ගානක් වැඩිපුර ගන්න නැහැ ඒක ගාන ඇහුවොත් ඔයා දුවනවා ඒ නිසා සල්ලි තියනයි විතරක් කතා කරන්න නැති ඒක හිතන්නවත් එපා සංඛ්‍යාවක් ලෙස වර්ෂයක් ගෙන හතරෙන් බෙදුව විට එම සංඛ්‍යාව හරියටම බෙදෙනවා නම් එම වර්ෂය අධික වර්ෂයකි ඉතිරි වේ නම් සාමාන්‍ය වර්ෂයක සංඛ්‍යාවක් ලෙස වර්ෂයක් ගෙන හතරෙන් බෙදුව විට එම සංඛ්‍යාව හරියටම බෙදෙනවා නම් එම වර්ෂය අධික වර්ෂයකි ඉතිරි වේ නම් සාමාන්‍ය වර්ෂයක මේක මගේ පන්ති දූල පුතාලන් දන්නවා හොඳේ දන්නේ නැති කෙනෙක් ඉන්නනම් ලියා ගන්නයි මේ දුන්නේ අපි මේවා ඇති වෙන්න කරලා තියෙ අපිට ගේමක් නෑ මේක නේද සංඛ්‍යාවක් ලෙස වර්ෂයක් ගෙන හතරෙන් බෙදුව විට එම සංඛ්‍යාව හරියටම බෙදෙනවා නම් එම වර්ෂය අධික වර්ෂයක ඉතිරි වේ නම් සාමාන්‍ය වර්ෂයක. ඔය දැන් ඔය අන්තිම මොහොතේ හම්බෙච්ච මේ දුල පුතාලට සමහරක් අය ඉස්කෝලේ පාඩම් ටිකවත් ඉවර කළා නැහැ. නැහැලු. මගේ දරුවන්ට මම පාඩම් ටික ඉවර කරේ දෙසැම්බර් මාසෙ. දෙසැම්බර් නිවාඩුවේ අපි අච්චු පොඩ් දෙක ඉවර කරගත්තා. ඕන පාඩම් ටික නේද? තාම වැඩගත් ගානක් 13ක්. නංගිට පොත් 3ක් ලැබෙන විට මල්ලිට පොත් 2ක් ලැබෙනසේ. නංගිට 3ක් මල්ලිට දෙකක් ලැබෙන විදිහට ඔක්කොම පොත් 50ක් තිබුණා. එනේ මල්ලිට 3ක් දෙනකොට මල්ලිට දෙකක් දෙනකොට නංගිට 3යි එහෙමයි. නංගිට 3ක් දෙනකොට මල්ලිට 2යි. නංගිට 3ක් දෙනවා මල්ලිට 2ක් දෙනවා. 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 එහෙම එහෙම රටාවකට බෙදාගෙන යනවා. අපි මේ ගානේදී මේ දෙන්නගේ 3යි 5යි 3යි 2යි ඉස්සෙල්ලා එකතු කරමු. 3යි 2 එකතු වුණාම 5යි. මේ එක වටයක් දෙනකොට පොත් 5ක් බෙදෙනවා. එහෙම එක වටයක් දෙනකොට පොත් පහෙන් තුනක් හම්බ වෙනවා නංගිට ඊට පස්සේ ආයේ පහෙන් දෙකක් හම්බ වෙනවා මල්ලිට
මේ පහක් බෙදද්දී බෙදෙන විදියනේ. එහෙනම් අපි 50ක් බෙදද්දී කොහොමද කියලා බලන්න මේක කරන්න මෙච්චරයි. 50කින් 50 ගොඩවල් 5කට බෙදුවා. ඒකෙන් ගොඩවල් 3ක් හම්බෙනවා කාටද? නංගිට. හරි. 50 ගොඩවල් 5කට බෙදුවා. ඒකෙන් ගොඩවල් 2ක් හම්බෙනවා මල්ලිට. දැන් අපි බලමු. එහෙනම් ඉස්සෙල්ලා අපි 50 බෙදමු 5න්. 5ට 5 2යි, 5 වරක් 1 5යි, 5න් 5 බිංදුවයි, බිංදුවට බිංදුවයි, 5 වරක් බිංදුව 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 එහෙනම් 50 පුතේ අපි 5න් බෙදුවම 1 ගොඩක් 10යි. දැන් මෙතනදී මේ වගේ ගොඩවල් කීයක්ද? නංගිට හම්බ වෙනවා ගොඩවල් 3ක්. එහෙනම් 10 වැඩි කිරීම 3. ඒ කියන්නේ නංගිට 30යි. මල්ලිට 10 වගේ ගොඩවල් 2ක්. ඒ කියන්නේ 20යි. අපෙන් අපිට ආපු උත්තරය බලමු 30යි. ආ බෙදා දෙනකොට නංගිට ලැබිච්ච මුදල නෙහන් පොත් ගන්න නෙහන් හරිනේද 30 ආපු විදිය. මොකද්ද පුතා අපි ඒක කළේ? නංගිට 3යි මල්ලිට 2යි කියලා මෙහෙම ලියාගත්ත මේ දෙන්න එකතු කරා 3යි 2යි 5යි කියලා එකතු කරා. ඒ කියන්නේ පොත් 5ක් බෙදනකොට ඒකෙන් පොත් 3ක් හම්බ වෙනවා නංගිට. පොත් 5ක් බෙදනකොට ඒකෙන් පොත් 2ක් හම්බ වෙනවා මල්ලිට. හරිද බබා? අද උදේ හලාවත පැත්තේ එක අපච්චි කෙනෙක් කතා කරලා මට ගොඩක් ස්තුති කළා. බොහොම ස්තුතියි. ඒ වගේ ඈත පිටිසර දුෂ්කර ප්‍රදේශවල ඉන්න අහිංසක ආදරණීය දරුවන්. දුප්පත් නෑ, අපි කවුරුත් දුප්පත් නෑ. ඔබේ තාත්තා මේ අවුරුදු 10ක් දුවේ පුතේ ඔබට කන්න දීපු සල්ලි ටික එකතු කරා නම් තාත්තා කෝටිපතියෙ. මේ අවුරුදු 10 ඔබේ තාත්තා ඔබට අඳින්න ඇඳුම් අරන් දුන්න ටික එකතු කරා නම් තාත්තා කෝටිපතියෙ. ඒ නිසා ඔබට ගියක් දොරක් නෑ කියලා දුක් වෙන්න එපා. ඒ තාත්තා කෝටිපතියෙ. හොඳයි, තාත්තායි අම්මයි කෝටිපතියෝ. ඒව සල්ලි එකතු කරලා පොතේ දැම්ම නම් කෝටි ගාණක් අද තියෙනවනේ. ඒ නිසා එච්චර දුක් වෙන්න එපා. හරි? ඒව එච්චර හිතන්න එපා. Tamanට තිබුණා ඕන නැත. ඔබත් ඔබ බස ඔබ සල්ලි දින අය. ඔබ කෝටිපතියෝ. හරි? ඔබත් මමත් අපි ඔක්කොම සල්ලි දින අය. අපි කිසිවිට හිතන්න එපා දුප්පත් අනේ අපිට නෑ. එහෙම හිතන්න එපා. මේ නොමිලේ පන්තිය කරන්නේ දුප්පත් අයට සම්බන්ධ වෙන්න නෙමෙයි. ඉගෙන ගන්න ආසාව තියෙන මේ මොහොතේ අතේ සල්ලි නැති අයට උදව්වක් හදලා නොමිලේ පන්තිය කරා. හරි? ඒතර මේ රුපියල් 400 පන්තියක් කරන්නේ සල්ලි නැහැ කියලා ඕගොල්ලෝ මං හිතනවා නෙවෙයි. මේ මොහොතේ කාටත් මුදල් අඩුපාඩුකම් තියෙන. රට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා කවුරුත් ලැජ්ජ වෙන්න එපා. මේ පොඩි ගානක් ගෙවල එන පන්තිය එහෙමයි කියලා මේක අපි ගාන පොඩි උනාට වැඩි හොඳට කරනවා. දැන් පෞගේ දවස ලම්මල දන්නවනේ අපි පෙර 2000ක් අය කරපු පන්තියනේ මේ ගානට කරලා දෙන්නේ. ඔව්. ඒක අපි මුදල් උපයන්න බලන කරන එකක් නෙමෙයි මේ වෙලාවේ. මේ වෙලාවේ පොඩි ජාතික මෙහෙවරක් කරනවා මට පුළුවන් විදියට. රට යම් තත්ත්වයකට එනකම්. හරි? උදව්වක් කරන්න. ඉතින් මේකේ උපරිම ප්‍රයෝජනේ ගන්න. මොකද්ද පුතේ මේ බා නංගිට පොත් 3ක් ලැබෙනකොට මල්ලිට පොත් දෙකක් ලැබෙනවා. අපි මොකද කරේ? 3යි 2යි එකතු කරලා 5ක් හදාගත්තා. මේ දෙන්න 3 මේව මෙයාට 3යි මෙයාට 2යි කියලා ඔක්කොම 5යිනේ. 5ෙන් 3ක් හම්බ වෙනවා නංගිට. 5ෙන් 2ක් හම්බ වෙනවා මල්ලිට. එහෙනම් අපි මොකද කරේ? ඉස්සෙල්ලාම 50 5ෙන් බෙදුවා. එතකොට 10යි. එක ගොඩක් 10යි. 10ේ ගොඩවල් 3ක් හම්බ වෙනවා කාටද? නංගිට. 10ේ ගොඩවල් 2ක් හම්බ වෙනවා මල්ලිට. හරියනේද මේ? 30යි 20යි එකතු කරාම 50 එනවනේ උත්තරේ. त्रिकोण එකයිති වෙන්නේ වෘත්තයට විතරයි දෙකයිති වෙන්නේ ත්‍රිකෝණයට විතරයි අපෙන් අහන්නේ සුජු කෝණාශ්‍රයට පමණක් ඒ කියන්නේ 5 එකතු කිරීම 7යි 5යි 12 7යි 5යි 12යි හරි බබා අපි ළඟට යමු ඇතුළත නොපෙනෙන පෙට්ටියක රතු බෝල 5යි නිල් බෝල 4යි රතු පහක් තියෙනවා නිල් පාට හතරක් තියෙනවා
පෙට්ටිය දෙස නොබලා හරියටම රතු පාට බෝලයක් එළියට ගැනීම. එන ඉස්සෙල්ලා මේ රතු ටික අයින් කරනවා. නිල් හතර අරගෙන ඒකට දානවා මෙන්න මේ රතු පාටින් එක. එතකොට උත්තරේ එන්න ඕනේ 5යි. අපිට එළියට හරියටම ගන්න ඕනේ කි ඉස්සෙල්ලා අයින් කරනවා. අයින් කළා අනිත් තීන පාට වලට මෙතන එකයිනේ තියෙන්නේ. ඒකට හරිය රතු එකක් කරන් දාන්න. හරි ලේසියි වැඩේ. ගන්න ඕනේ එක අයින් කරලා ගන්න ඕන සංඛ්‍යාවම අයින් කරනවා. රතු පාට එකක්නේ ගන්න ඕනේ. මේසයි ඒ ටික ඔක්කොම අයින් කරනවා. මේ රතු පාට ඒවා ටික ඔක්කොම අයින් කරාම පුතා ඔයාට ඉතුරු වෙන නිල් පාට. ඒකට ගෙනල්ලා එකක් දාන රතු එක. එතකොට උත්තරයක් එනවා ඔයාට. පැහැදිලිනේ හදා ගන්න කොටක් ගන්න හරිද පුතා අපි එන ඊළඟ එකට යමු ඊළඟ ප්‍රශ්නේ තවත් වැඩක එබැවින් එම පෙට්ටියෙන් එකම පාට බෝල දෙකක් අන්න මේ එකම පාටින් දෙකක් හරියට මේ එළියට ගන්නකොට මේක තමයි ජාති ගණන කියන්නේ ඒ කියන්නේ රතු පාට තිබුණා ආයෙ තිබුණා නිල් පාට දැන් ಜಾති කීයද ಜಾති දෙකයි රතු පාටයි නිල් පාටයි කියන්නේ ಜಾති දෙකයි මෙතන ඔක්කොම ಜಾති දෙකයි පාට දෙකයි අන්න මේ ಜಾති ගණනට එකතු කරන එක දැන් ಜಾති දෙකයි එහෙනම් දෙක එකතු කිරීම එක උත්තරය තුනයි ඊතරම් එකම පාටින් දෙකක් ගන්නකොට අපි කරන්නේ එච්චරයි ಜಾති ගණන දෙකක් එකතු කරන හරි ಜಾති ගන්නට එකක් එකතු කර. එකම් පාටින් දෙකක් ඕන වෙනවා. ලේස්. අපි යමු වෙන ඊළඟ එකට. ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. විනුදි හරි නේද? හොඳයි නේද? හරි. දිරුන් හරි නේද? දිරුන් නිදි නෑනේ නේ. ඉමාෂ් වැඩනේ නේ. ඉමාෂ් කරන්ට් එකක් නේ. යසින්දි හොඳයි. යසින්දර බයියන් කවනවා අම්මනේ. හොඳයි හොඳයි. बला ඔක්කොලම මේවා ලියා ගන්න ඕනේ. හරි අය වැරදි අය ඔක්කොම පොතර නෝට් එක ගන්න ඕනේ. නිරෝගී ගෝණ රංචුන්ගේ පාදහා කන්. ඉතින් ගෝණෙක් කියන්නේ කකුල් හතරේ සතෙක්නේ. එතකොට එයාට පාද හතරයි. කන් දෙකයි. ඔක්කොම කෑලි 6යි. එක සතෙක්. එතකොට එන 168 6න් බෙදලා මේ ಜಾති ගන්න ඊයෙත් මන් දියා දුන්නු. 16ට 6 වඩවල් 2යි. 6 වරක් 2 12යි. එතන හතරක් පිටුයි 48 6 ඒවා 8යි 6 වරක් අට 48යි 48ෙන් 48ක් බිඳුවයි උත්තරය අපිට එනවා 28යි ඒක සතෙක් එක ගෝණෙට කකුල් හතරයි කන් දෙකයි ඔක්කොම 6යිනේ කැලියා මේ දෙක එකතුව ගත්තම මෙතන ගොනුන් නෙමෙයි ගෝනුන් කියලා කරගන්න මේ පිල්ලම අඩු වෙලා හල් පිල්ලම නැති වෙලා හරි සමහරක් අය මේ ලකුණු ටික දාගත්තා ඒගොල්ලෝ ගිහිල්ලා. ඒගොල්ලෝ ඩී කරගන්න උනාවක් නැහැ සමහරක්. එහෙම අයත් ඉන්නවා. ලකුණු ටික වලාරි අපි වැඩි ඉවරයි. ටක් ගාලා අයින් වෙනවා. අපි දන්නවා අපි වැද්දෝ කියලා හිතනවානේ. මතක තියාගන්න පණ්ඩිතයාට ඒ දණ්ඩ යන්න බෑ. ඒක ගොඩක් හිතන්න කියලා ඉල්ලන් කරනවා. ජබොක් ගාලා වැටෙනවා. හරි. ඉබ්බගේ යාවගේ තරගේ දින්නේ ඉබ්බා මතක තියාගන්න. වැද්දෝ කියලා හිතන් ඉන්න අයට අන්තිමට විභාග ප්‍රතිඵල එන අවුල් වෙනවා. හොඳ. ඒසම් හරියට වැඩේ කරගන්න. හරි. පාදසරණ ඇසුරින් පිළිතුරු තෝරන්න. 53යි බේර දෙක 64යි. මේ කොණ්ණම් පොඩි රූපයක් ඇඳගමු. ඒවට රූපාදීන කජු වගේ නේ ගණන් ගන්න. 53යි බේර දෙකයි. ඒ දෙන්නාගේ ඒ සතහනෙදි තියෙනවා කතාවක් රුපියල් 64යි කියන. ඊළඟ බබෝ 52යි
එකයිනේ. අඹ දෙකයි පේර එකයි බබා. මේක අපිට කියනවා රුපියල් 36යි කියලා. හරි. අපිට කියනවා අඹ පහයි. බලමු අඹ පහක් අපිට තියෙනවද කියලා මෙතන. තියෙනවනේ මේ. 1 2 3 4 5. ඔක කෙටි කරලා පාවිච්චි කරා. පේර 3. 1 2 අඹ පහයි පේර 3 හරි. එනම් පුතා 64ට එකතු කරන්න 36ක්. 4යි 10යි බිඳුවා ඉතිරි එකක්. 7යි 3යි 10යි. ඔක්කොම ගාන 100යි. ඔක්කොම 100යි. හරි. දේසි ගාන චුට්ටි ප්‍රශ්නය. එලා දෙන අටක් ගලියා ගන්න. මේ රූපේනේ රූපයක් ඇඳගත්තම මේක හරි ලේසි පුතා. උපයන්දී උපයන්න වැඩේ මාර ලේසි හරි අන්තිය පුළුවන් උඩරිම හොඳට කරනවා සෑහෙන මහන්සි වෙනවා මේක පේපර් එකක් පුතාලට මේ විදිහට සකස් කරනවා හරි මට ඕනේ මේ වෙලාවේ දුන පුතාල හැමෝටම ප්‍රතිඵලය ආරම්භ වෙන්න මොකද පාසල් මෙහෙම වහලා වහලා තියලා විභාගයේ නිවැරදි වෙලාවට තිබුණොත් අපි ලොකු අමාරුවක් වැටෙන වැඩ කරලා නොතිබ්බොත් ගොඩක් දරුවෝ වැඩ කරලා නැහැ දැන් මේ වෙලාවේ අලුතෙන් ආපු ළමයින්ට තාම පහේ අච්චු පොත් දෙකේ වැරදි කිවර කළාත් නෑ නමුත් මගේ පන්තියේ දූල පුතාට මම ඒක දෙසැම්බර් මාසෙ ඉවර කළේ දෙසැම්බර් නිවාඩුවේ අපි ඒවට ඉවර කරේ. ඒක තමයි සමාජ දේවාපි ප්‍රවසව තාම පහට ගිහිල්ලත් නෑ නේ අපේ බබාලගේ. මොකද මම දන්නව රටේ ක්‍රම. හරි. එසාර තනි පන්තියක් ඕනේ නම් තව තුන්දෙනෙක්ට අවස්ථාව දෙන්න පුළුවන්. කණ්ඩායම් පන්තිය තව ළමයි දෙන්නෙක්ට ඉඩ තියෙනවා. කැමතියා මගේ දුරකථන අංකයට කතා කරන්න. නැත්නම් ඔෆිස්සේගේ ෆෝන් එකට මැසේජ් එකක් දාලා දෙන්න මම විස්තර කියන්න. සල්ලි නම් තියෙන්නුනේ ඒ කියන්නේ ලොකු ගාණක් අය කරන එකක්. අතේ මිටේ නැති අය මේ වෙලාවේ එකට කතා කරන්න තියා හිතන්නවත් එපා හොඳේ ඔන්න ඊළඟේ අද සම්දානම් පෙරේද අද ඊයේ පෙරේද අද සාදුද ඊයේ ඊරිද පෙරේද පහයි එල් කියන්නේ මිලිලීටර වලින් ගත්තොත් 5000යි මිලිලීටර්. අපි මේක මෙහෙම ලේසි ක්‍රමයකට හදමු. ලීටර් එකකට මිලිලීටර් 500ේ ගොඩවල් දෙකක් තියෙනවනේ. ලීටර් එකකට මිලිලීටර් 500ේ ගොඩවල් දෙකක් තියෙනවා. එහෙනම් 500ේ මෙතන දෙකයිනේ දෙකේ ගොඩවල් පහක්. 10යි. එකේ ගොඩවල් 5 10. ඒ කියන්නේ ඇත්තටම මේකෙ වෙන්නේ මෙහෙමයි. මෙතන මිලිලීටර 500ක් නේ තියෙන්නේ බබා. 500ව කී පාරක් දානද? එපා එක පාරක් දානකොට 500යි. දෙවෙනි පාර දානකොට 1000යි. 1000යි කියන්නේ ලීටර එකක්. හරි? 1000ක් දාන දෙපාරක් දාන්න. එහෙනම් 5000ක් බලන්න මෙයා පහෙන් වැඩි කරා මාරි නේද? දෙවරක් පහ 1000යි. අදාල 500යි 10යි 10500යි 10යි එම ගණන් කළාත් ඕනනම් කාටර ගණිත ගන්න පුළුවන්. මේක මගේම ක්‍රමයට හදන්න ඕන කියලා නීතියක් නෑ බබා. ඔයාට මොන හරි පහසු ක්‍රමයක් තියෙනවනේ ඒ ක්‍රමයට ඇදුවොත් මට ප්‍රශ්නයක් නෑ. මොකද මේ පළවෙනි පත්‍රයේ අපිට ඕනේ උත්තරේ හරියට ගහගන්න විතරයි. හරි. අනේ ඉතින් මම දැක්ක ඔය සමහරක් අපේ නේද? ගුරුවරු දරුවන්ට අර විභාගෙට එන්නේ නැති මහා මම දැක්ක ත්‍රිකෝණ වෙනවා ත්‍රිකෝණ 100 ගාණක් වෙන ගාණකුත් හදන ළමයි. අනේ එවනම් ඉන්නේ නෑ විභාගෙට. දරුවෝ බය කරලා ඔබේ පර්ස් එකට තට්ටු කරන්න හදපු ක්‍රමය. කල්පනාවෙන් ඈ. මුකුත් කියන්නේ නෑ කල්පනාව. තේරුම් ගන්න හොඳේ බුද්ධියෙන් තේරුම් ගන්න. හරි. ඉසියක ගොවිපලක ගවී ඉන්න කුකුලන් 9 දෙනෙක් සිටිති. මෙතකොට ගයන්නක් වැඩිලා වැරදීමකින් මෙතත් ඉතක් එන්නුනේ.
උන්ගේ මුළු පාද ගණන 22. දැන් මෙතන සත්තු ඔක්කොම 9යි. සත්තු 9යි. ඒක මට ලේසි ක්‍රමයේ මම මෙම රවුන් 9ක් අඳගන්න. විවාහයේ මතක තියාගන්න මේ සත්තු සාමාන්‍යයෙන් උඩරිම 12ක් 13ක් තමයි වැඩිපුර වෙන්නේ. ඉතින් එහා ලොකු සත්තු ප්‍රමාණයක් දෙන්නේ නැහැ. හොඳයි. 6 2 3 4 5 6 7 8යි නම් මම සත්තු 9 අඳගන්න. දැන් මේගොල්ලන්ට දෙක ගානේ දාගෙන යමු අපි කකුල් ඉස්සෙල්ලම්. ඒ කියන්නේ දෙක ගානේ මම දැමුවා ඉලක්කනුත් දාන්නකො 2යි 2යි. ඇයි ඒ ඉස්සෙල්ලම පාද අඩු සතාය කකුල් ගාන දාගෙන. දැන් බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. දැන් දෙවාරයක් 9 බලන්න. දෙවාරයක් 9 18යි. හැබැයි අපිට මුළු පාද ගන්න තියෙන්නේ 22යි. දැන් බබා 22 න් අඩු කරන්න මෙන්න මේ 18. හතරක් ඉතුරුනේ හරි. උතන්ට වෙනවා හදාගන්න උදාම හදලා ඉවර නෑ. උතන්ට වෙනවා ලියා ගන්න හැමෝම. තාම හදලා ඉවර නෑ උතන්ට වෙනවා ලියා ගන්න. හරි මෙන්න පුතේ දැන් ඉවර නෑ හොඳේ දැන් අපි දෙක ගානේ 9ක් දාගෙන ගියා දෙවරක් 9 18යි 22 න් 18ක් අඩුනම 4යි දැන් පුතා මේ හතරම වන් ගිනල්ල මෙතනට දැන් පුතේ මාර වැඩි කකුල් 6ක මේ ගවියෙක් හැදෙනවා කකුල් 6 ගවියෝ නෑනේ එහෙනම් හතර බෙදනවා අපි ආයේ දෙකට දෙක දැන් තව දෙක ගානේ දෙන්නෙක්ට දාන්න දැන් මේ දෙන්න මෙයාට කකුල් අවදි ගත්තා අපි මේ දෙන්න කකුල් 4යි ඒ කියන්නේ ගවයෝ ගවයෝ දෙක මේ කට්ටිය කුකුළු හොඳයි නියම කුකුලෙක් ආවේ දැක්කද දැන් බලමු අපි මේක ඇත්තද කියලා. ගවයෝ දෙකක් නම් දෙක ගානේ කකුල් 4යි. ඒතර 8යි නේද? ඊයේ කුකුළු 7ක් නම් දෙවාරයක් හත 14. මේ පාද ගණන් මේ සත්තු ගාන. අපරයක් ඉන්න. දෙවතාවය ගවය දෙකයි ගවය දෙන්නට කකුල් 4 ගානේ කකුල් 8යි කුකුළු 7ක් ඉන්නවනේ 7 ගානේ එක්කෙනෙක් කකුල් 2යි නේද එක කුකුලෙට කකුල් 2යි එතකොට කකුල් 2 ගානේ 7 දෙනෙක් ඉන්න මේකේ වහතයි 10 මෙතන ඉන්නේ සත්තු ගාන මේ ඔක්කොම 9යි මේ දෙන්න එකතු කරාම 9යි මේ දෙන්න එකතු කරාම 8යි 4යි 12යි 2 දාන ඉතිරි එකක් 1යි 1යි 2යි එතකොට මේ මේ තියෙන්නේ පාද ගාන පාද 22 හරි මේ ඉන්නේ සත්තු ගාන සත්තු 9 හරි හරි ගවයාට 4යි කුකුලට 2යි එනම් මෙන්න ගන්න හදාගන්න. චල අමාරු නෑ පුතා මේව. අනේ ලොකු දේවල් නෙමෙයි හොඳද? උන්චි දේවල්.
අතුරු ටිකක් බිව්ව. කමන්නේ නැහැ තරහ නැහැ නේද? නැහැ ගන්නත් දැන් කතා කරනවා. වැඩි ලේසි නෑ පුතා අමාරුයි නะ. හෙට උදේ අනිවාර්යෙන් අපි වහමාට පන්තියක් කරනවා. මට අසනීපයිසයි ඊයේ අද නිවාඩු ගත්තේ. දැන් ගොඩක් දුරට සනීපයි. දෙවෙනි ගාන ඉරිදා දින පහකින් යුතු ජූලි මාසයේ දැන් මේ ජූලි මාසයේ දින 31යි ඊයේ මේ ගාන කියලා දුන්නා නේද එහෙනම් 31 ඉරිදා හරිද ඩග්ගා 31 න් අඩු කරනවා අපි 7ක් එහෙනම් 24ක් ඉරිදාව දැන් නියම කිචිලියුත් ආවා තේ එකක් ගන්න thank you හරිද? 24 වෙනුත් අඩු කරන්න 7ක්. 17 ඉරිදා. දැන් මේ 17 න් අඩු කරන්න පුතා 7ක්. එතකොට බබෝ 10. 10 ඉරිදා. 10 න් අඩු කරන්න 7ක්. 3යි පුතේ. 3 ඉරිදා. එම්පුතා මේ ටික ඔක්කොම එකතු කරන්න. පියාගෙන එකතු කරන්න මම උදව් කරන්නේ. ඔයා තනියෙන් එකතු කරන්න. හැමෝම එකතු කරන්න ගාන ලියා ගන්න හැමෝම. දැන් ඔන්න බලමු. ඇති වෙලානේ. 7යි 3යි 10 එහෙම ගණටක් ගන්න. 14යි 1යි 15. 15න් 15යි 31. 3යි 1යි 4යි 6යි 7යි 8යි 85. ඔන්න 85 අපි ඉති. අපි යමු එන ඊළඟ ප්‍රශ්නෙට. නිමල් පිරිමිලා මේ වෙන්නේ ඉන්නෝ නිමල්. ඔහුගේ අක්කා. මේ ඉන්නේ අක්කා. සහෝදරයෝ දෙදෙනෙක්. කාටද සහෝදරයෝ දෙදෙනෙක්? අක්කට තමයි සහෝදරයෝ දෙදෙනෙක් කියන්නේ නේද? එක්කෙනෙක් නිමල් එක සහෝදරයෙක්. එහෙනම් තව සහෝදරයෙක් අපිට අඳ ගන්න. මෙයා සහෝදරයෙක්. මේක තමයි පෙරවැඩක් කරන්න වෙලාව දුන්නේ. සහෝදරියෝ තුන්දෙනෙක් කාටද මෙන්න මෙයාට ඔහුගේ අක්කාට තමයි ඉන්නේ සහෝදරියෝ තුන්දෙනෙක් සිමන්ට නෙමෙයි හොඳ මේගොල්ලෝ සහෝදරියෝ හරි පුතේ මේගොල්ලෝ සහෝදරියෝ මේගොල්ලෝ සහෝදරයෝ අක්කට ඉන්න කට්ටිය මේන්නේ නිමල්ට අපෙන් අහන්නේ නිමල්ට සිටින සහෝදර සහෝදරියන් ගන්න. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? නිමල් ලකුණු කරගන්න ඕනේ දැන්. ඊට පස්සේ නිමල් හැර අනිත් අය ගණන් කරනවා. 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න ඔමයි පුතේ 5. ඔකටම පෙරවැඩක් කරන්න ඕනේ කියලා කියන්නේ සමාරක් අය නේද? සමාරක් දුල පුතාලා ඉතින් මටත් වඩා දක්ෂයි නේ. ඒගොල්ලෝ මොන කෝර කටු වැඩද සර් රපිට ඕවා නිකන් ගත්තා නෑ ටික් ටුක් ටක් ගාලා ගහන උත්තර ටොම් පච උත්තර හැබැයි ඈ ඒක අපි යමු දෙනා ඊළඟ එකට එලා ඇතිද මිනිසුන් 6 දෙනෙකුට ගෙවත්තක් සකස් කරන දින 8ක් ගත. එහෙනම් 6 වැඩි කරන ඉස්සෙල්ලා මාට. ඊයේ කියා දුන්න මේ ගාන කවිවරේ. එම ගෙවත්ත සැකසීමේ මිනිසුන් ඉස්සෙල්ලා මේක වැඩි කරමු. 6 වාරයක් අට. 48. දැන් මේ 48 අපි මෙන්න මේ 4ෙන් බෙදමු. 4ට 4 1යි 4 වාරයක් 1 4යි 4ෙන් 4ක් 0යි. 8 කියන මෙතන 8ට 4 වල 2යි 4 වල 2 8යි. අටෙන් අටක් බින්දු උත්තරේ දෙක
හරි පැහැදිලි තේරුණා හොඳයි ඊළඟ 25 කරදරේ යන වචනයේ සංකේත ලෙසින් ඉංග්‍රීසි අක්ෂර දාගන්න ලියු විට ලැබෙන පිළිතුර දැන් පුතා මේ බලන්නකෝ කරදරේ කියලා ඔහොම ලියා उत्तरे R Y देवर उत्तर है क्या K A R A R तुम्हें उत्तर है क्या T R B R T अन्ना क्या दें तमें वैदी थी मेक बलान सामान आकृति मेन मे पलवी ने देवनीतना हतरवेणीतना सामान आकृति अनीत्यम असमान मे उत्तर देवनीतन तीन आर अकूर हतरवेणीतन तीन आर अकूर ये अकृद सामान इतना मे अकृद सामान अब मेव असमान लाकुनु मेव असमान लाकुनु कायान समान नहीं दायान दायान समान नहीं आयान इना मे के तेम निमी मे तुन्दिन असमान अरे इना मे उत्तर हारे मे के तना पिट उत्तर एट आग अनित्य वै बाला निको में अनित्य वै ये देवनी तने तीयन वै මෙතනත් සමානයි මේකට මේක හරි කියමුකෝ හරි හැබැයි මේකේ ආයි තුන්වෙනි තැනයි පස්වෙනි තැනයි සමාන දෙකක් තියෙනවා මේකේ එහෙම තියෙනවද නැහැ මේකේ මුල තියෙන උත්තරේ මේ උත්තරේ සමාන වෙලා එහෙම වෙන්න බෑ මේ දෙන්න සමාන වුණාට මේ දෙන්නත් සමානයි එහෙම වෙන්න බෑ එහෙනම් මේවා වැරදි එහෙනම් නිවැරදි උත්තරේ එන්නේ පළවෙනි උත්තරේ ඔන්න ඕම් පොඩි පෙර වැඩක් තියෙනවා මයි පුතා ඔය ප්‍රශ්න වල කරා දැන් අපි ඉදිරියේදී මේ පළවෙනි පත්‍රයේ අපිට ඇත්තටම ගේමක් නැතුව අපි ලකුණු 100ට යනවා. ඉතින් දෙවාපිය එකම අරමුණකින් එකම අදිෂ්ඨානයකින් මේ වැඩපිළිවෙලත් එක්ක එකතු වෙලා ඉන්නවා. හරිද? ආගම් එකයි. කවුරු අදහන්න ඕනේ එක දෙවි කෙනා. ගොඩක් අදහන්න ගියොත් වැඩේ ජෑම් වෙනවා. තේරුම් ගන්න මම කියන්නේ මොකද්ද නේද? අධික අවුරුද්දක ජනවාරික බද ආදානම් 116 වන දවස කුමාර එම්බඩි රටාවක් කියන්නේ හරි බදාත බ්‍රහස්පතිින්ද සිකුරාද සෙනසුරාද ඉරිද සඳුද අගහන එක දෙක තුන හතර පහ හය මේ අන්තිම එකට අපි 7.2ම දාගමු අපි දාන්නේ අතර බිඳුව නමුත් මම මේ හතක් දැම්ම ඔයාට පැටලෙන්නේ නිසා දැන් අපි 116 අරගෙන බෙදමු වබෝ 7 මෙතනට 1යි 7තරක් එක 7යි මෙතන 4ක් ඉතුරු 46ට 6යි 7තරක් 6 42යි ඉතිරි 4යි බලන්න ඔයාට බෙදලා බෙදලා බලන්න අතෙන් බෙදන්න දැන් පුතා මේ බලන්නකො හතරක් ඉතුරු වෙච්ච නිසා මෙන්න මේ තියෙන දවස
ඔක අපිට රටා ප්‍රශ්නයක් නෑ මොකද අපි හත හත ඉදිරියට යද්දී අධිකද සාමාන්‍ය දෙක අපිට අදාළ නෑ ඉතින් අපි වරද්දන්න අපිට පටලවන්න තමයි එහෙම වචනයක් වැද්දෙන් දාලා නිකන් බොරුවක් කරලා දෙන්න ඔක රටා නිකන් හරි බෙදීමේ දෙකක් ඉතුරු වුණා නම් පළවෙනි දවස දෙකක් ඉතුරු වුණා නම් දෙවෙනි දවස තුනක් ඉතුරු වුණා නම් තුන්වෙනි දවස හතරක් ඉතුරු වෙච්ච නිසා හතරවෙනි දවස පහක් ඉතුරු වුණා නම් පස්වෙනි දවස හයක් ඉතුරු වුණා නම් හයවෙනි දවස ඉතුරුනේ නැත්තම් අන්තිම දවස එකාර බිඳුව ගත්ත. මොකද හතෙන් බෙදාද්දි හතක් ඉතුරු වෙන්න බෑ. හතට හතේ එකයිනේ. ඔය જાතිය ගොඩ අපි හදනවා ඉදිරියේදී හොඳේ. අපි යමු ඊළඟ එකට එන වෙලා ඇති. පෙළන්සල්ක භාණ්ඩයක මිල පහත ආකාරයේ සංකේත වලින් දක්වා තිබුණේ එම මිල කීය? අපි නිකන් මේ පළවෙනි උත්තරේ ලියුම් මේකට 3යි 5යි 2යි 3. මේ බලන්නක මුලටත් 3 අගටත් 3. මුලටත් කොටුව අගටත් කොටුව. මැද දෙක අසමාන දෙක. අපි මේ උත්තරේ ගමු. 5යි 2යි 2යි 5යි. මේකේ මුලයි අගයි නම් හරි. හැබැයි මේ දෙන්න සමාන රූප දෙකක් නෙමෙයි නේද මේ දෙන්න සමාන රූප දෙකක් නෙමෙයි එහෙනම් ඒකනේ මේක වැරදි මේ උත්තරෙත් ගමු මම මේක රවුම් කරා නැත්නම් පටල ගන්නවා ඒකේ බාමු මේ පිළිතුරු ටික දාමු මේ රූප වලට 7යි 1යි 3යි 4 මේ මෙයා එකක් මෙයා එකක් මෙයා එකක් මෙයා එකක් අසමාන හැබැයි පළවෙනි උත්තරේ හරිනේ කොහොමද මුල රූපෙට මුල සංඛ්‍යාව හරි අග රූපෙටත් එම සංඛ්‍යාවෙන් මුලයි අගයි එකම ඉලක්කම් දෙක මුලයි අගයි එකම රූප දෙක මැද දෙක සමාන එහෙනම් පළවෙනි උත්තරේ හරි 26. උන්ටි දේවල් නැහැ. එක්තරා සාමාන්‍ය වර්ෂයක ජනවාරියේ කියදුනේ ඉරිදා දවසක එම වසරේ දෙසැම්බර් 30 ඉරිදා එකේ බලන්න දෙයක් නැහැ. හේතුව තමයි ලියාගන්න එතනින් සාමාන්‍ය වර්ෂයක ආරම්භක දින ජනවාරි වාගේ දවසකින් වර්ෂය අවසාන වෙන අපත සාමාන්‍ය වර්ෂයක ආරම්භක දින යෙදෙනවා වාගේ දවසකින් වර්ෂය අවසාන වෙන අපතේ ඔක තමයි ඇත්ත කතා එසා ඉරිදා පටන් ගත්තා නම් ඉවර වෙන්නත් ඕනේ ඉරිදා ඔක රටාව ඔක විනාශ වෙන්නේ ඔය ලුක්කුවට කැලෙන්ඩර් රූපය මේ ප්‍රදානිය දාගෙන නියපොතු හපාගෙන බය වෙලා එහෙම උත්තර ලියන්න ඕනේ නෙමෙයි ඒක. මොකද ක්‍රමේ සාමාන්‍ය අවුරුද්දක් මේ ඉරිදා පටන් ගත්තොත් ඉවර වෙන්නත් ඕනේ ඉරිදා. නික හරි බදාදා පටන් ගත්තා නම් ඉවර වෙන්න ඕනේ බදාදා. සිකුරාදා පටන් ගත්තා නම් ඉවර වෙන්න ඕනේ සිකුරාදා. සෙනසුරාදා පටන් ගත්තා නම් ඉවර වෙන්න ඕනේ සෙනසුරාදා. සඳුදා පටන් ගත්තා නම් ඉවර වෙන්න ඕනේ සඳුදා. බදාදා පටන් ගත්තා නම් ඉවර වෙන්න ඕනේ බදාදා. ඒක සරලයි. අපි යමු ඊළඟ ඊළඟට එක්තරා අධික වර්ෂයක ජනවාරි කියදුනේ බදාදා දවසක එම වසරේ දෙසැම්බර් 30 වෙනි උත්තරයට එන්න බ්‍රහස්පති. අයි දන්න බැටිය මම එහෙම කිව්වේ. මේක අධික අවුරුද්දක් කියලා තියෙනවා. හේතුව තමයි එකක් පණිනව ඉස්සරහට පෙබරවාරි 29 ක් තියෙන නිසා එක දිනයක් ඉදිරියට පැනලා යනවා. හරි? දැන් බලන්න මෙහෙම. එහෙනම් මෙහෙම ලියමු. සාමාන්‍ය මේ අධික අවුරුද්ද අධික වර්ෂයක ආරම්භක ආරම්භක දින යෙදෙන දවසට පසුව යෙදෙනවා
වාගේ දවසකින් වර්ෂය අවසාන වෙනවා. මම ඔබට පොරොන්දුවක් වෙනවා. විභාගයේ දරුවා පාස් වෙද නැද්ද කියලා මට කියන්න බෑ. හැබැයි විභාගෙට එන ජාතිය සිළු දේවල් ටික දරුවට මම කියලා දෙන්න. දරුවා හරියට ගිහින් විභාගෙට ලියාගත්තොත් විභාග දෙපාර්තමේන්තුවේ හරියට පේපර් එක බලලා දුන්නොත් හරියට පිළිවෙලට වැඩේ කෙරුවොත් අපිට අනිවාර්යෙන් ලකුණු ටික ලැබෙනවා. හරි? අවුරුදු 18ක අධ්‍යක්ෂින් එක තමයි මම මේ කියන්නේ. ඊයේ පෙරේදා නෙමෙයි. අවුරුදු 18ක මගේ ගුරු ජීවිතයේ අධ්‍යක්ෂින් එකයි මම මේ කියන්නේ. ඒ නිසා මේක මහ දෙයක් නෑ සරල දෙයක් තියෙනවා. හරියට කරගත්තොත් දිනන්න පුළුවන්. හරි? මෙන්න මේක මේ ප්‍රශ්නේ තිබුණේ වාගේ මෙහෙම මීටර 5න් පාර කණු සිටුවා ඇත කියලා. මම ඒක කිව්වා මෙන්න මෙතන කණු 10ක් කියලා දාගන්න. ඒ නිසා මම මේ ප්‍රශ්නේ මෙහෙම දැන් කපලා දාන්නම්. දොර ප්‍රශ්නය තමයි මීටර් 5න් පහට කණු 10ක් සිටුවා ඇත. පළමු කණුවේ සිට අවසාන කණුවට දුර කීයද කියලා අහන මීටර්. අපි දැන් චුට්ටක් මේ කණු 10 ඇඳගමු. මේ අඳින්න ඕනේ නැනික අඳිමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. කොහොමද එන්නේ? නිකන් මම මේ ඇඳේ අඳින්න ඕනේ නැහැ. නිකන් ඇඳේ. එතකොට මේ දෙන්න අතර දුර 5යි. මේ දෙන්න අතර දුර 5යි. මේ දෙන්න අතර 5යි. මේ දෙන්න අතර 5යි. මේ දෙන්න අතර 5යි. මේගොල්ලෝ අතර 5යි. මෙතන 5යි. මෙතන 5යි. දැන් ගණන් කළ වරද 5 10 15 20 25 30 35 40 45 ඇත්තටම උනේ මේ කණු ගණන තියෙනවනේ කණු 10න් අඩු කරන්න එක 9යි මේ දෙන්නෙක් අතර දුර 5යි ඒකෙන් වැඩි කරන්න 45 දැන් මුල කණුවේ ඉඳලා අග කණුවට 45යි තියෙන්නේ නේ මීටර 5න් පහට තමයි කණු 10ක් හිටවලා තියෙන්නේ මෙතන බිංදුව බිංදුවේ ඉඳලා මෙතනට වෙනකොට 5යි 10යි 15යි 20යි 25යි 30යි 35යි 40යි 45යි මෙතනින් ඉවරයි වෙන්නේ මෙතන බිංදුව මෙතන එනම් 45 වෙනි මීටරේ ගොඩක් අය 50ට ගහලා ඇති වැරදි ඈ අඳින්න ඕනේ නැහැ නමුත් ඇඳ ගන්න අරක තමයි ක්‍රමේ බබා හුනේ. ඔක විවිධ විදිහට අහන්න පුළුවන් ඉතින් පටල පටල අහනවා. අපි ඕන පැටලිල්ලකට ලෑස්ති නේද? ඊළඟට කියනවා මේ පැත්තක දිග සෙන්ටිමීටර් 6ක්. හරි? අපි ගත්තොත් මේ මම එක මෙහෙම එකක් අරන් කියලා දෙන්න. මොමයි අපිට කියන්නේ අපිට ඕන වෙනවා මේකේ මේ මේ පැත්ත 6100 මේ පැත්ත 6s ඉතින් පුතා කරන්න ගා ඉස්සෙල්ලම මෙන්න මේ 6 වැඩි කරන්න 6 6 වරක් 6 36 මෙයාගේ මේ පැත්ත 2100 මේ පැත්තක් 2100 එහෙනම් බැටිය මේක 2 වැඩි කරන්න 2 දෙවරක් 2 4 දැන් ඔයාට පුළුවන් පුතේ මේ 36 හතරෙන් බෙදා 36 හතරේ ගොඩවල් 9යි හතර වරක් 9 36 36 36 බින්ද දැන් මේක උත්තරයක් ආවා 9යි අදා ගන්නකො මේක මේක උත්තරේ ඉන්නේ 9 කඩ දෙකේ හරි හතරස් කඩදාසියක් එතන කඩදාසියක් කරගන්න පැත්තක දිග සෙන්ටිමීටර 6ක් වූ හරි හතරස් කඩදාසියකින් පැත්තක දිග සෙන්ටිමීටර 2ක් වූ හරි හතරස් කඩදාසි කීයක් කැපියයි
අයවාරයක්යි 36යි දෙවාරයක් දෙක හතරයි 36 හතරෙන් බෙදන්න පිළිතුරු 9 මම බෝඩ් එක මකනවා අපි යමු ඊළඟ එකට අනාර ජාතිම ගානක් ආයි නංගිට දෙකක් ලැබෙන විට නංගිට දෙකක් ලැබෙනකොට මල්ලිට තුනයි නංගිට දෙකක් ලැබෙනකොට මල්ලිට තුනක් ලැබෙනසේ පොත් 25ක් ඔක්කොම බෙද මේ දෙන්නක් එකතු වගම් 5යි ඒ කියන්නේ 5ක් බෙදද්දි ඒකෙන් දෙකක් හම් වෙනවා නංගිට 5ක් බෙදද්දි 3ක් හම් වෙනවා මල්ලිට එහෙනම් දැන් මොකද කරන්නේ 25 බෙදන්න 5 25ට 5 ගොඩවල් 5යි 5 වාරයක් 5 25 25 25 බින්දු එහෙනම් දැන් නංගිට කොහමද 5 ගානේ ගොඩවල් 2 මල්ලිට කොහමද 5 ගානේ ගොඩවල් 3 5 ගොඩවල් 2 10යි 5 ගොඩවල් 3 15 මේ 10ට 15 එකතු වුණා 25 ඇදෙනවා නේද අපෙන් අහන්නේ මල්ලිට ලැබුණු පොත්ද නේද මල්ලිට 15 අදාගන්න දැන් විභාග ක්‍රමෙ පොඩ්ඩක් මම විනාශ කරා එක පත්‍රය කරන දවසර දෙක පත්‍රය කරන්නේ නැහැ දෙක පත්‍රය කරන දවසර එක පත්‍රය කරන්නේ එදා දවසේ එදා මේ පේපර් එක හැමෝම ඉවර කරා උත්තරේ දීලා සාකච්ඡා කරන නැත්තම් පේපර් එක දෙකක් මගේ අරිනවා ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි මම අරමුණක් ඇතුව පේපර් එක හදන්නේ ඔක්කොම කියලා දෙන්න නමුත් මේ විදිහට බල ප්‍රශ්නය කාලිත් එක්ක වැඩේ අවුල් වෙනවා ළමයින්ටත් අර එක දවසක් කොහොම ඔළුවට දැන් මම මතක හිටින්නේ නැති නිසා දින දෙකකට ගැලුවා එක පත්‍රයේ එක දවසක් දෙක පත්‍රයේ එක දවසක් කළා දෙකේ ලකුණු එකතු කරගන්න හරි නේද එතකොට ලේසි වැඩි අගෝස්තු මාසේ පළවෙනිදා අගෝස්තු මාසේ කරන ප්‍රශ්න පත්‍ර සෙට් එක සම්පූර්ණයෙන් ෆෝන් එකට එයි මුදල් ගෙවපු අයට ඒක ඊට පස්සේ මුද්‍රණය කරලා තියාගන්න මේ 400 නම් කණ්ඩායම් පන්ති වල අයයි සිළුම් පන්ති වල අය දාන්න ඕනේ කණ්ඩායම් පන්ති කියන්නේ මගේ අර ළමයි 20 ගෲප් ක්ලාස් එකේ අය දාන්න ඕනේ නැහැ මේ තනි පන්ති ඉන්න ළමයි 3 දෙනා දාන්න ඕනෙත් නැහැ අනිත් සිළු දෙනාම දාන්න ඕනේ මං ගෙවල් වලට එන අය අනිවාර්යෙන් දාන්න ඕනේ හොඳේ ඒගොල්ලෝ නොදා ඉන්න බෑ ඒගොල්ලෝ අනිවාර්යෙන් දාන්න ඕනේ මං ගෙවල් වලට ඉන්නේ මේ දවස්වල පැට්‍රන් වියදම ලොකුට දරාගෙන එහෙම ඉන්න වෙන්නේ දැන් ඉදිරියට හරි ලොකු ගානක් නෙමෙයි යා රුපියල් 400යි පාංගිඩි දෙකයි කන්න පුළුවන් පාංගිඩි දෙකේ සල්ලි වල තමයි මාසයක් උගන්වන්නේ ඈ පාංගිඩි දෙකයි හරියු විදියට පරිස් ගෙඩි දෙකක් කාලා තේකක් බිව්වම 400 ඉවරයි දැන් ඈ කැලිමිරිස් පැකට් එකක් 325ක් වෙච්ච රටේ මම මේ ඔක්කොම ගන්නන්නේ රුපියල් 400 මාසෙම නේ පාඩු නෑනේ වැඩි හොඳයි මඩ ගහන අය නම් ගොඩයි නේ WhatsApp එක බෑන් කරන අය ඉතින් එහෙම කට්ටිය ඉන්නවා ඒ ගුරුවරු කරන්නේ කොහොමද තරගේ වැඩි වුණොත් මගේ අතරේ මගේ නම් එහෙම කිසිම තරගයක් නෑ මට කායකවත් තරගයක් නෑ මොකද මම හැම වෙලාවෙම මම මේ තාත්තා හිතන්නේ අපි කවුරුත් මිය දෙන මිනිස්සු ඒ නිසා කොයිතරම් පොඩි බැඳක් වැඩක් නෑ මේ සියල්ල අපි දාලා යන්න ඕන නේ පොඩිම වාරද ඇත්ත කියලා දෙන ජීවිතයේ සැබෑ තත්වය මොකක් එකල ඩක් හැදුනත් එක මොහොතෙන් අපි නැති වෙන්න පුළුවන් සම මේ ගොඩ ගහන්න ඕනේ නෑ ජීවත් වෙන්න ලැබුණම ඇති මේ තරඟ කරගෙන මේ මහා ලොකු මැච් නෑ වගේ බොහොම සරල ජීවිතයක් හොඳයි නැත්තම් කායින් හරි ඉල්ල ගන්නවා එහෙම ප්‍රශ්නයක් නැහැ නමුත් ඉතින් අපි කවුරුත් නියදෙන මේ තට්ටු ගෙවල් තිබුණා යාන වාහන තිබුණා රන් රත්තරන් තිබුණා ලස්සන උනත් කැත උනත් දුප්පත් උනත් පොහොසත් උනත් අපි සියලු දෙනාට පොඩි කාලයක් තියෙනවා සීමා සහිත කාලයක් අපි හැමෝටම ජීවත් වෙන්න පුළුවන් උපරිම අවුරුදු 100ක් ඉඳී ඊට වඩා ඉන්න බෑනේ කොහොම 100ක් නම් ඉන්නේ නැහැ කවුරු උපරිම 100ක් ඉඳී පොයේ 100යි ගෙවන්න පුළුවන් උපරිම ඒ නිසා මේ පොයින්ට් ඉන්නේ නැහැ ලබන පොයින්ට් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මහා ලොකු දේවල් නැහැ මේ කොහොමද දරුවගේ අනාගතය හදන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා කවුරු හරි කෙනෙක් අපේ පන්තිය වැඩේට කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා නම් එයා සංසාරේ මෙරි මෙරි උපදී අපි ඉක්මනට නිවන් යයි. නිවන් යනවා නිවන් යයි. ස්වර්ගයට යනවා ස්වර්ගයට. හරි? එච්චර සරලයි වැඩේ. ඒ නිසා කවුරු මොනා කරත් මම එකකටවත් සැලෙන්නේ නැහැ. මමගේ දරුවන්ට උගන්වන්න. මේ මගේ දරුවෝ, මේ මගේ පන්තියේ ඉන්න දරුවෝ, මේ මගේ පවුලේ දරුවෝ කියලා තමයි මම සලකන්නේ. සමට මේ ඉන්නේ සියලු දරුවෝ එකයි. මොම එකයි මගේ දරුවෝ. හරි? හරි මම යන ඊළඟ ප්‍රශ්නේ. 33
දෙදහස් පහළොව වර්ෂය ඇතුළේ සියවසහ දශකයේ වන්නේ. දැන් මේක නිබවා මෙහෙම ඉතින් අපි ඉතින් මේ කියලා දීලා තියෙනවා ගම්කටනේ. දැන් ගේමක් නැහැ ඉතින් ඈ. ගහන්න මේ මිටි දෙක. මෙතරණ එකක් එකතු කරන්න. ඔන්න එනවා සියවස. මෙයා කපලා දාලා මෙයාට එකක් එකතු කරන්න. ඔන්න එනවා දශකේ. 21 සියවසේ දෙවන දශකේ. කණ්ඩායම් පන්ති මේන් ගණන් 20ක් හැදුවා අපි දැන්. කණ්ඩායම් පන්ති දරුවෝ දවසක මේ ගණන් 20ක් හැදුවා. සුපිරියයි. හෙට දිනවරය කණ්ඩායම් පන්තිය. හෙට මම 6ට පටන් ගන්නවා. 6 ඉඳන් 9 මාර 10 විතරයි ඇයි හෙට. කරන්ට් එක ගියත් මම කරනකොට ඔච්චර කාරය අල්ලගෙන. හෙට බය 3ක් 4ක් අදින්න බලාගෙන හිට ලියන්න දිනව ගොඩක් කණ්ඩායම් පන්ති ළමයින්ට. දැන් කට්ටිය කෝල් කරලා අහන්නේ වසර අපිට ලින්ක් එක එනවාද කියලා. නෑ නෑ නෑ. ඒක කියන්නේ කණ්ඩායම් පන්ති ළමයි 20 දෙනාට විතරයි. හොඳේ අනිත් කාටවත් ඒක ලින්ක් එකක් දෙන්නේ නැහැ හෙට. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මේක හරන්නේ මේක කරන්නේ කොහොමද? මම ආයෙත් පොඩක් කියන්න අලුත් තමයි ඉන්න නිසා. අවුරුද්ද ලියන්න බබා මේ. අවුරුද්ද ලියන්න. ලියලා මෙතනින් ඉරක් ගන්න. ඉරක් ගහලා මේ 21 20 එකක් එකතු කරන්නේ එතකොට 21. එතකොට එන්නේ මොකද්ද? සියවස්. හරි? මෙයා කපලා මෙතනට එකක් එකතු කරා. එතකොට එන්නේ දශකයේ. අස්සනා යා ෂොක් වැඩක්. හරි. එකම ගණකයක විවිධ පැති මෙහි දැක්වේ. W අකුරට විරුද්ධ පැත්තේ ඇති අකුර. ඉස්සෙල්ලා බලමු අපි W අකුර එක අපිට පේන රූප ටික. මේකේ පේන්නේ W, මේකේ පේන්නේ මෙන්න මේකේ W පේන්නේ. දැන් මේ W කියන අකුරට විරුද්ධ පැත්තේ A තියෙන්න බෑ මේ. ඒ තියෙන්න බෑ නේද? W එක A පේනව නෙමෙයි. W එක A පේනවා. දැන් W එක P තියෙන්නත් බෑ මේ. W ට විරුද්ධ පැත්තේ P තියෙන්න බෑ. P පේනවා අපිට. එහෙනම් W ට පේන්නේ නැති එක්කෙනෙක් මෙතන උත්තරේ ඉන්නවා මේ B. ආය අනිත් එක කැට ආමුණ කැට හරගවන්න මකනවල ලියන්න. යා කරන්නේ මේ මොකක්වත් ඕනේ නැහැ. උත්තරෙත් එක්ක ගලපල ගන්න පුළුවන්. සමහරක් තැන්වල එනවා අපිට හිතලා ගන්න. නමුත් මේකෙදි එහෙම ඕනේ නැහැ. A සහ P W එක පේන නිසා ඒ දෙන්න වෙන්න බෑ උත්තරේ. W ට එහා පැත්තේ ඉන්න එක්කෙනා අපිට පේන්නේ නැහැ මේ. මේ මේ පැත්තේ යටින් ඉන්න එක්කෙනා අපිට පේන්නේ නැහැ. මෙහෙන් ඉන්න එක්කෙනා මේ දෙන්න වෙන්න බෑ එහෙනම් උත්තරේ. ඒ දෙන්න අපිට දීලා දෙන උත්තරේ. එහෙනම් ඒ දෙන්න ගන්න බෑ. මෙතන නැති එක්කෙනෙක් තමයි ගන්න. දී ඇති රූපයේ සමචතුරස්‍රය බවට පත් වන අවශ්‍ය අවම කොටු ගන්න. දැන් මේක අපි බලමු සමචතුරස්‍ර සංඛ්‍යා ටික ඉන්නේ මොනවාද මේ බලන්න. එක්වරක් එක කියන්නේ චතුරස්‍ර, එක කියන්නේ චතුරස්‍ර සංඛ්‍යා. දෙවරක් දෙක කියන්නේ හතර කියන්නේ සමචතුරස්‍ර සංඛ්‍යා. දැන් මෙතන 1 2 3 4 5ක් තියෙනවා. හරි? දැන් 5ක් තියෙන නිසා 4 ගන්න බෑ. මෙතන 3ක් තිබුණා නම් ඉතුරු එක දාලා 4ක් කරන්න තිබුණා. දැන් බලමු එන. 3 වරක් 3 9. 1 4 9 කියන සංඛ්‍යාවනේ 4ස් සංඛ්‍යාව. අපිට දැන් 9 හදාගත්තා නම් හරි. දැන් මෙතන කොටු තියෙන 1යි 2යි 3යි 4යි 5ක්. එහෙනම් පුතේ 9න් 5ක් අඩු කරාම උත්තරය 4යි. හරි නේද? අපි මේ කොටු දැල එහෙම කරොත් මේ බලන්න. 1යි 2යි 3යි 1යි 2යි 3යි 1යි 2යි 3යි 1යි 2යි 3යි 1යි. හරිනේ. මේ පැත්තරත් කොටු 3යි මේ පැත්තරත් 3යි. මේක හරියට ඇන්දොත් ලස්සන සමීතුර ස්ටැක් තියෙනවා. මේ පැත්තරත් කොටු 3යි මේ පැත්තරත් කොටු 3යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි කොටු 9යි. හරි. එහෙනම් තව අඩු කොච්චරද? 4යි. තව කොටු 4ක් දැම්ම නම් මේ තියෙන්නේ අපි දාපු 4. 1යි 2යි 3යි 4යි. තව කොටු 4ක් දැම්ම නම් මේ රූපේ අපිට හරියට සමචතුරස්‍ර රූපයක් බවට පත් කරන්න පුළුවන්. දැන් මේක ඇඳලා තියෙන වෙන එක. නමුත් ක්‍රමයේ ඕක 3 වරක් 3 9. 9ට තව ගියක් අඩුද? 5ක් තියෙනවා. 5 අඩු කරාම ඉතුරු 4. අමාරු නෑ මයි පුතා. ඔයාලට මේව නිකන් මැජික් කරලා පෙන්නලා කට්ටිය. ඈ
ඒ වාලගේ අම්මලගේ තාත්තාගේ බර්ත් සර්ටිෆිකේට් එක සල්ලි ටිකට දෙන්න වෙනවා. තාත්තාගේ වයස පුතාගේ වයසමින් 3 ගුණයට වඩා අවුරුදු 3ක් වැඩිය. මම මෙතන මේ උත්තරේ 52 දී පිච් එක. මෙතන 52 පේපර් එකේ දුවේ මම කියන්නේ 48 කරගන්න. තාත්තා ඉන්නවා. පුතායි. තාත්තාගේ වයසමින් තාත්තාගේ වයස පුතාගේ වයසමින් 3 ගුණය. පුතාගේ වයස අවුරුදු 15. එහෙනම් ඉස්සෙල්ලා අපි 15 වැඩි කරමු 3. මෙතනට ලිය. 3 වරක් 15 5 දාන ඉතන එක 3 වරක් 3 එක 4. 15 ගොඩවල් 3ක් 45 ඒකට එකතු කරමු මෙන්න මේ අවුරුදු 3. උත්තරේ 48යි නේද? වයස ගණන් අනිවාර්යෙන් විභාගයට එනවා. වයස ගණන් තව ගොඩක් පුහුණු කරන ඉදිරියේදී ඕවා නිකන් සරල ගණන් තව ටිකක් සංකීර්ණ ගණන් එනවා. විභාගයේ කල්යයි ඒ නිසා තනිහා කණ්ඩායම් පන්ති වල ළමයින් කාලය මම ඉතුරු කරගන්න ඒගොල්ලන්ට අකට වැඩිපුර වැඩ ටිකක් මට කරන්න ඕන නිසා. මොකද කලින් පැය 100 කල් ඉවරනොත් ඉවරයි අපරාධේ ආයි මට ගෙවන්න වෙනවනේ. ඒ නිසා ඒගොල්ලන්ගේ කාලය ඉතුරු කරලා ඒගොල්ලන්ට මේවට සම්බන්ධයෙන් ඉඩ දීලා මේවා වැඩිපුර වැඩ ටිකක් කරලා අගහාරියේදී මේ පැය ගාන කරගන්නවා. අපි එහෙමයි කරන්නේ. අද ඒකටම කැමති අය ඉන්නවනම් සම්බන්ධ වෙන්න තනි පන්තිත් තව 3 මිනිත් දෙන්න පුළුවන්. කණ්ඩායම් පන්ති තව ළමයි දෙන්නේ ඉඩ තියෙනවා. මොකද දෙන්නේ ලබන අවුරුද්දේ පන්තිවල සම්බන්ධ වෙන්න කියලා කිව්වා. ඒ නිසා තව දෙන්නේ ඉඩ තියෙනවා. පුරක් පාරු විච්චේ. හරි. ඔන්න අපි යනවා එනං ඊළඟට. මුළු රූපේම වැසීමට පාට කර ඇති ත්‍රිකෝණයෙන් තව ත්‍රිකෝණ කීයක් අවශ්‍යයි? ඒ කියන්නේ මේ තුනත් පාට කරොත් හරිනේ තව ඕන ගන්නනේ අහන්නේ මේ තව කියන වචනේ ඉතාවද අපෙන් අහන්නේ තව කීයක් අවශ්‍යද කියලා තව ඕනේ තුනක් සම්පූර්ණ රූපේ වහන්න මේ වගේ ත්‍රිකෝණ ඔක්කොම හතරක් ඕනේ හැබැයි පාට කර ඇති පාට කර ඇති ත්‍රිකෝණයේ මේ තව කීයක් ඕනද කියලා අහන්නේ තව කියන වචනේ ඉතාවද ගොඩක් අය හතරට ගහලා ඇති වැරදිය තව ඕන ගානයි අහන්නේ මදි ගාන මේ අහන්නේ පෝලිමක නිමා සිටින්නේ ඉදිරි කෙළවරේ සිට 12 වෙනි. අපි හිතමු මෙන්න ඉන්න නිමා. මෙයා නිමා. මෙයා මේ පැත්තේ කෙළවරේ ඉඳලාම ඉන්නේ 12 වෙනිට. ඒ කියන්නේ මෙයාට කලින් ඉන්නවා තව 11ක්. මේ 1 2 නිමා 1 2 3 4 5 6 7 8 9 10 11 නිමලුයි 12. හරි? පසුපස කෙළවරේ සිට ගත්තම 8 වෙනියි. එහෙනම් නිමල් මේ පැත්තේ ඉඳලා නිමල් ආවොත්, වේලිය ගැනගෙන ආවොත්, මෙයා 8 වෙනියි. ඒ කියන්නේ නිමල්ට කලින් 7 දෙනෙක් ඉන්නවා. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. නිමලුයි 8. මේ පැත්තේ 11ක් ඉන්නවා. මේ පැත්තේ 7ක්. මෙහි ඉඳන් ගැනගෙන ආවොත් නිමල් 12 වෙනියි. මෙහි ඉඳන් ගැනගෙන ආවොත් 8 වෙනියි. හරි? මම 8 කියන එකත් යටින් දාගන්නවා. මෙහි ඉඳන් ආවොත් 8 වෙනියා මෙහි ඉඳන් ආවොත් 12. ඇත්තටම මෙතන ඉන්නේ එක්කෙනයිනේ. හිමල් කියන්නේ එක්කෙන. දැන් එකතු කරමු. 11යි 1යි 12යි 12යි 7යි 19. ඔය එක ක්‍රමය. එහෙම නැත්නම් ටක් ගාලා මෙහෙම කරන්න. දීලා තියෙන සංඛ්‍යා දෙක ගන්න. 12යි 8යි ගන්න. හරි? දීලා තියෙන සංඛ්‍යා දෙක ගන්න. දොළහයි අටයි ගන්න. දොළහයි අටයි කියල 20යි. ඕකෙන් එකක් අඩු කරන්න. 19. දොළහයි අටයි එකතු කරා 20යි. ඒකෙන් එකක් අඩු කරන්න. 19. ඒක තමයි ලේසි ක්‍රමය. මේ රූපයන් හැදින්න ඕනේ නැහැ. දී යදි සංඛ්‍යා දෙක එකතු කරලා එකක් අඩු කරන්න. ඩග්ගාලේ උත්තරේ. ඊළඟාන එමු පොලිමේ රුවන් සිටින්නේ ඉදිරිපස කෙළවරේ සිට 5 වෙනියට. ඔහුට පිටුපස. දැන් ඔක්කොම 19යි. 19 5ක් අඩු කරා. 14. ඔහුට පිටුපසින් 14ක් ඉන්නවා. අපි මුලදී පොලිමේ ඉන්න ගාන හොයාගත්තා. 19යි. දැන් රුවන් ඉන්නේ පහට නම් එයාට පිටුපසෙන් තව 14ක් ඉන්නවා. හරි? මේක පොඩි රූපයක් අනින්න ඕන.
එක ස්ථානයක සිට ගමන් ආරම්භ කළා ළමයෙක් මීටර් 20ක් දකුණ. මයික මේකෙන් අහන්න. මං කොහේ වැඩ කටු වැඩ කරන්නේ. මෙයා එනවා මීටර් 20ක් දකුණ. හරි මීටර් 20ක් දකුණ. එතෙන් සිට මීටර් 10ක් නැගෙනහිර. මීටර් 10ක් නැගෙනහිරට. එතන නැවත නේ පැටියෝ නැවත කියලා හදාගන්න ඕනේ නැවත. නැවත මීටර් 15ක් උතුරට. ආයෙම 15ක් උතුරට. එතෙන් සිට බටහිරට මීටර් 10ක්. එතනින් බටහිරට යනවා 10ක්. ඒ කියන්නේ මේ දුර 10 නම් මෙතනත් 10යි. දැන් මේ බබා මෙන්න මෙයා මෙතන දැන් නැවතිලි. මෙතන ආරම්භක ස්ථාන. ළමයා දැන් සිටින්නේ මුල් ස්ථානයේ සිට කොහොම වුණ දුරකින්ද? ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා කොච්චර දුරකින්ද කියලා නම් දැන් ඉන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන දුර හෙව්වා නම් හරිනේ. මේ කෑල්ල 20යි නම් මෙතේ නම් මෙතනට තියෙන 15ක්. එහෙනම් මේ කෑල්ල ගන්න උගද ගන්න 20ෙන් 15 අඩු කරන. උත්තරේ 5යි. අපිට උත්තරේ ආව ඉස්සෙල්ලා මීටර 5යි. මේ ඔක්කොම ගිල මෙතන නැවතුනාලා. දැන් මෙන්න මේ අතර දුර තමයි අපෙන් අහන්නේ. මෙතන බිඳුවනේ. බිඳුවෙන් පටන් ගන්න මෙහෙම ආවේ. මෙතන මෙතනට 15යි නම් මේ කැල මෙතන මෙතනට 15යි. එතකොට මේ අතර දුර ගහන්න 5යි. හොඳයි. අපි මේ අෂ්ටමත්‍රේ සම්පූර්ණයෙන්ම කියා දුන්න ලකුණු දුන්න සාකච්ඡා කරා. ගොඩක් හොඳයි. දෙනෙත් හසරයි නියමයි. දැන් තව තමන්ගේ ලකුණු බලා ගන්න. බිනුති හොඳයි. අම්මා ඉන්නවා මල්ලි ඉන්නවා ඔක්කොම හොඳයි. අන්න ඒව තමයි වැඩේ කරන්න. එක පවුලක් වගේ අපි වැඩ කරමු. දිහාර හොඳයි හොඳයි අපේ සිංහ හතරවස්සේ බබාලත් ඉන්න දැන් ඉතින් ලක්ෂාන් මේකයි වැඩේ කතන්දරේ මෙහෙමයි දැන් කැම ටිකක් කාලා පුතා දිය ගන්න හිටු උදේ 5යි 30ට පන්තියක් දානවා 5යි 30ට සම්බන්ධ වෙලා දිහෙන් ඉන්න ඔරලෝසුවත් බැඳගෙන සුගිරි එහෙම කොල්ලේ හරි අපි එහෙනම් මේ වර්ණිත හරි මේ බබා හොඳයි ආ වර්ණිත නේ වර්ණිත සමා වෙන්න වර්ණිත හරි හොඳයි එහෙනම් වැඩේ නියමයි කවිෂණ වතුර ටිකක් කැම්පොන්න කියලා දුවගෙන යනවා හරි අපි වැඩේ අවසානයි ඔච්චරයි වැඩේ විතරයි හා සයාර හොඳයි විදුලියක් නැහැ බබා නේ මනා කරන්න දෙයක් තමයි හෙට උදේ නම් 5යි 30ට අපි හම්බ වෙමු යේ නාරච්චි අම්මා උදව් කරන ෂෝබ් බබා හෙට උදේ අපි 5යි 30ට හම්බ වෙනවා ගැටළු ගණන් 200 හදන්න ඉතුරුටි හරි සෙනුරි හරි නේද හොඳයි රයිට් නම කියනකොට කට්ටිය වර්න් කරනවා කැමරාව නේ ෂෝක් ඈ ආ චෙනුලි හොඳයි බබා හරි ඒක අරන් තියාගන්න නම් කිව්ව නොකියවනේ තරල ඔක්කොටම ආ සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම මේ තත්සරණි චෙනුලි හොඳයි කට්ටිය දැන් කැම ටිකක් එමු කාලා අපි වැඩේ කරමු ඊළඟ දවසේ ඒ කියන්නේ හිත උදේ 5යි 30ට අපි හම්බ වෙමු හැමෝට වෙනා සුන්දර රාත්‍රියක් සුබ රාත්‍රියක් හැමෝටම සුන්දර සීනය කට්ටිය වට ලකුණුත් පෙන්නනවා ජය වේවා ඔය ලකුණට කියලා තියාගන්න කුෂෙන් හොඳයිනේ ෂෝබ් බබාය හරි අපි එන හිටු උදේ 5යි 30ට හම්බෙමු දැන් කැම කාල ඉඳාගමු හැමෝටම සුබ රාත්‍රියක් ආයු බොහෝ වේවා